වර්තමාන ජනාධිපතිතුමා නෑ. මේ තගසුල අපි ඩිවිෂන් එක තියෙන ප්‍රශ්න ඔබතුමාට ඡන්දයක් දීලා අපි ඉදිරි කාලෙත් ඉස්සරහට යනව නිසා නොමින නිසා මේ ඡන්ද කතාවත් පැත්තකට දෙවිචයි. සීලම දනාටම එක විදිය ඔබතුමා සලසන්නේ කියලා කියන්නේ. අර ඉන්දියන් බජට් එක ආල් දෙනවා. කාටද දුන්නේ? සම්මුර්ති කට්ටියට. මට සම්මුර්ති තියෙනවා. මං විතර කාලා හරියනවද? අනිත් මිනිස්සු ආනවනේ. ඔබතුමානේ ජන වර්තමාන ජනතුමානේ මේ ගානේ කල්පනා කරලා ඒගොල්ලන්ට සැලසීමක් දෙන්නේ කියලා වර්තමාන ජනාධිපති මාට අපි ඉල්ලීම කරන්න ලෑස්ති. ඒ දේශපාලනේ නෙවෙයි. ඔබතුමාගේ අතේ අපි කියන්න ඕන. තාත්තාගේ මට තමයි අපි කියන්නේ. ඒක නිසා ඔබතුමානේ මේ දැන් දීලා තියෙනවා ඉන්දියන් බජට් එක ආලේවිලා කියලා එක එක දිසාපති කාර්යාලයට එක එක තැනකට එවිලා කියලා අර සම්මුර්ති කට්ටියට විතර දෙනකොට දැන් ඒගොල්ලන් කියනවා සම්මුර්ති දීපු මිනිස්සුන්ගේ ඡන්දෙල්ල දෙන්නේ කියලා. වර්තමාන ජනාධිපතිතුමාට ඔය වතු වලින් කියනවා. එතකොට ඔබතුමා මොනවද කරන්නේ? අර කෝටි දෙකක් තියෙන තැනේ ලක්ෂ 25කට දීලා ඇති ලක්ෂ 75කට දීලා ඇති සම්මුර්ති. අනික කට්ටියට ඔබතුමාට දෙන්න පුළුවන් ද දේවිද? නැහැ. ඒක අපි දෙනවා කියලා විරුද්ධතාවයකුත් නෙවෙයි. මේක සමතයකටපත් කරලා මේව කරන්න ඕනේ කියලා ඔබතුමාගේ අපි ඉල්ලීමක් කරන්නේ වර්තමාන ජනාධිපතිතුමාට. මේක කනට වැදින්න ඕන. කලින් ජනාධිපතිතුමාට මම මේ වගේ වීඩියෝ වලින් දීලා තිබුණා ඉන්දියන් බජට් එක. ඒක හරි වෙලාවට අපිට දුන්න හරියට කරුණ. ඒක නිසා මේ විස්තර මේ ඉන්දියන් බජට් එකේ දීපේක වර්තමාන ජනාධිපතිතුමානේ මම ඔබතුමාගේ ඉල්ලීම කරනවා. අද දිනෙත් ලියලා තිනවා අනිත් වාරමේ තගසල වත්තේ නම්බර් එක පඤ්ඤාණී නරරාජාගේ ගේ. අද පේජස් අතතුනොත් ඒක අරගෙන ඔබතුමාලා පේජස් පාතුත් නෑ මට දීපු ගේ. එතකොට ඉන්දිය රජෙන් ගෙවල තිනවා පේජස් අතට සල්ලි. එතකොට ඉන්දියන් රජෙන් සල්ලි දාලා තිනවා බැංකුවට. කොයි කාලේද ඒකට පොලියකුත් තිනවනේ. ඒ පොලිය උකමුකෝ. ඒව කවුද කන්නේ? වර්තමාන ජනාධිපතිතුමානේ මේ වතු වලින් කමිටියක් දාලා හරි කොටසක් ඉන්නවා. වතු ඇමති ගොල්ලන් ඉන්නවා. නූත් වත්තපතට ඇදලා වැඩ කරන්නේ මාජනයට නෙවෙයි වැඩ කරන්න ඉන්නේ. තමන්ගේ පොකට් එකට බයි ඉන්නේ. ඒක නිසා අපි කරුණාවෙන් ජනාධිපතිතුමාගේ ඉල්ලීම කරනවා. ඒ වගේ මේ සීල දනාටම තව ඉන්දියන් බජට් එකේ ගේවල් අර තියෙන ඒ ඔක්කොම කරන ස්තුති කරනවා. මේ වගේ අසාධාරණ තව පොකට් එකට දෙන්න එපා. මේ තවසොල නම්බර් එක ඇවිල්ලා මනින්න. මේ ගෙවල් ගන්න මනින්න. මේ කවුද මේකේ කරේ කියලා බලන්න. බොහොම ස්තුතියි ජනාධිපතිතුමාට. මම රුවන්ගාල්ලගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයේ වෘත්තීය සමිති මහලේකම් පහතරට වතුකම්කරු සංගමේ සභාපති. විශේෂයෙන් අපි අද මේ මාධ්‍ය හමුව පවත්වන්නට සූදානම් වුණේ දිගින් දිගටම දැන් මේ වතුකරයේ උදවිය ගෘහ සේවයට යෙදීමේදී වැවිලි ශේෂ්ඨයට අදාළ තැන්වල උදවිය දරුවෝ බිරින්දෑවරු මේ දේශීය ගෘහ සේවයට යෙදීමේදී අසාමාන්‍ය ලෙස ගැටලු සහගත තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. දැන් පහුගිය දිනවල නිලියකගේ නිවසක ප්‍රශ්නයක්, ඊට කලින් ඇමතිවරයෙකුගේ නිවසක ප්‍රශ්නයක්, ওই විදිහට මන්ත්‍රීවරුන්ගේ නිවසල, ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නිවසල වෙන තරමට මේ සිදුවීම් ප්‍රසිද්ධ වෙනවා වැඩි. හැබැයි මේ ක්‍රමවේදය දිගින් දිගටම සිදුවෙනවා. අඩු වැටුප් වලට අඩන්තේට්ටම් වලට අපේ වතුකම් කරුවන් දිගින් දිගටම කරදර වලට භාජනය වෙනවා. මානව හිමිකම් උල්ලංඝනය වෙමින් දැන් පහුගිය දවස්වල මේ බදුල්ලේ සිදුවීම සම්බන්ධව දැනට පොලිසියේ 3 දෙනෙක් ගේ රැකියා తాවකාලිකව අහිමි වෙලා තියෙනවා. තවත් 3 දෙනෙක්ට වෙනත් ස්ථානවලට මාරු වීම ලැබිලා තියෙනවා. ඒ අතර පොලිස් කාන්තාවකුත් ඉන්නවා. හැබැයි මේ තෝරු මෝරුන්ගේ ප්‍රශ්නවලට හාල් මැස්සෝ හැම තැනින්ම අහුවෙනවා කියන එක තමයි මෙතෙන්දිත් මේ පොලිසියේ රාලහාමිලා සාජම් මහතුරු SI මහතුරු තමයි මේ ලොකු අයගේ පරිප්පුව අන්තිමට කන්නේ. ඒ උදවියත් මේක මේ කටයුතු සම්බන්ධයෙන් බොහොම කල්පනාවෙන් වැඩ කරන්න ඕන. ඒත් දැන් මේ සිදුවීම් වල මේ ප්‍රධාන පවුල් වල සල්ලිකාරයෝන්ගේ නැත්නම් පාලකයෝන්ගේ ප්‍රසිද්ධ පුද්ගලයෝන්ගේ ව්‍යාපාරිකයෝන්ගේ නිවෙස්වල මේ විදියට මේ අසාධාරණ නිරන්තරයෙන් මේ මොහොතේ සිදුවෙනවා. දැන් ඔය කියන කාලයකට ඇමතිවරයෙක් අල්ලගෙන මේ ගැන පට්ට ගන්නවා. තව කාලයකට නිලියක් අල්ලගෙන පට්ට ගන්නවා මේ වැරදි වලට. මේක හැබැයි ක්‍රමවේදය තුල විධිමත් ක්‍රමයක් නැහැ. දැන් අපේ වතුකරයේ
උදවියත් දැන් විදේශගත වෙනවා. විදේශගත වෙනකොට ඒජන්සිය අරහා විදේශගත වෙනවා, විවිධ ක්‍රමවලටත් විදේශගත වෙනවා. ඒ අතරත් ප්‍රශ්න වෙනවා. දැන් මේ අපේ රටේ ප්‍රශ්නේ හරියට නැතුව පිට ප්‍රශ්නේ ගැන කතා කරලම වැඩක් නැහනේ. අර මේ යකඩ මල්ලට ගුල්ලෝ ගහන රටේ හාල් මල්ල ගැන තව මොන කතාද? මේ අපේ රටේ ටික, රටේ කම්කරුවාට තියෙන අයිතිය, කම්කරුවාගේ සේවයට සරලන වැටුප, කම්කරුවාට තියෙන තමන්ගේ වෘත්තියට තියෙන අභිමානය පුදුම විදියට පහළට දාලා මේ වහල් ක්‍රමවේදය තාමත් අපේ රට තුල තියෙනවායි කියන එකේ ඒකේ ප්‍රතිඵලය තමයි මේ සිදුවීමෙන් පවතින දිගින් දිගට මේ ක්‍රමවේදය වෙනස් කරන්න පුළුවන්. අපි රත්තරම් බඩුවක් උගස් తిව්වාම මේ බැංකුවකට අපේ හැඳුනුම් පත් අංකේ ඒ දත්තවලට සටහන් කරාම මේ මේ බඩුව ගත්ත කාලේ කොහොමද පොලිය මොකද ඔය ඔක්කොම එනවා. ඇයි මේ කම්කරු, ඇයි මේ කම්කරු දෙපාර්තමේන්තුවට කම්කරු අමාත්‍යාංශයට බැරි මේ ලියාපදිංචි ක්‍රමවේදයක් හදලා විධිමත් මේ රටේ ගෘහ සේවයට, දේශීය ගෘහ සේවයටත් අවශ්‍ය නම් ඒ තැනක් දීලා ඒවා ලියාපදිංචි කළා, ඒ අයගේ අයිතිය අභිමානය රැකෙන පරිදි, මාන හිමිකම් සුරකෙන පරිදි අඩුම ගානේ රජයට බද්දක් ගත්තත් කමන්නේ. කම්කරු දෙපාර්තමේන්තුව හරහා මේ ගෘහ සේවයට කෙනෙක් ගන්නකොට ඉතින් අපි පැහැදිලිව කියන්නේ මේ පුංචි රටේ හරියට මේ තියෙන සම්පත් වලින් අපේ ගම් අපේ වතුකරේ ඒ වැවිලි කර ශ්‍රේෂ්ඨයේ ගම්මාන වලට ග්‍රාම සේවා නිලධාරීන් ඉන්නවා, සමෘද්ධි නිලධාරීන් ඉන්නවා, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඉන්නවා, සමාජ සේවා නිලධාරීන් ඉන්නවා. මේක එක වසමකට මේ නිලධාරීන් 7-8 දෙනෙක් ඉන්නවා. ඉතින් ඇයි මේක ක්‍රමවේදය ලියා කම්කරුවා ගෘහ සේවය දේශීය ගෘහ සේවයටත් යනවනම් මේක ලියාපදිංචි කළා මේකට අවශ්‍ය ක්‍රමවේදයක් හදලා ඒගොල්ලෝ ඒ අවශ්‍ය තැන්වලට නිසි ලෙස එක සිස්ටම් එකකින් එක තැනකින් මේ දේ රජය කරනවා නම් එතකොට මේ කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් පැහැදිලිවම මේ ක්‍රමය වෙනස් කළා විදේශීය දේවල් වලට වඩා දේශීය ක්‍රමය විධිමත් කරන ක්‍රමයක් හදලා මේ හැමදාම සිද්ධියක් වුණාම ඒ සිද්ධියට මුණ පාන කෙනා පට්ට ගන්නවට වඩා සිස්ටම් එක හදන්න කියන එක අපිට පැහැදිලිව කියන්න වෙනවා. ඊළඟට අපි පහුගිය දවස්වල වතුකරේ මේ සීමා නිර්ණ කොමිසමටත් ගිහිල්ලා අපි වතුකරේ ඡන්දායිතිය ගැන කතා කරා. අපිට පැහැදිලිව මේ වතුකරේ ඡන්දායිතියේදී අපිට ඇත්තටම කලින් තිබිච්ච මේ මනාප ක්‍රමය හොඳයි. දැන් එක විදියකට දැන් සීමා නිර්ණවලට වෙන් කරාම අපේ එක ප්‍රජාවක්, එක ගමේ ඉන්න ප්‍රජාව එක සීමාවකට තව පැත්තකින් යනවා, තවත් සීමා නිර්ණයේ තව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල තවත් පැත්තකින් යනවා. එතකොට ඒව නියෝජනයක් වෙන්නේ. ඒවට සාධාරණ ක්‍රමයක් සකස් කරන්න කියන එක කියන අපේ පක්ෂයෙන් මීට වඩා විධිමත් ඒ ගැන කරුණුකාරණා පැහැදිලි කරයි. අපි පැහැදිලිව කියන්නේ කම්කරු ඇමතිවරයාට කියන්නේ හරියට මේ රටේ ඉන්න කම්කරුවන්ගේ අනන්‍යතාවය සුරක්ෂිත කරන්න කටයුතු කරන්න ඔබතුමාලා ගාව සම්පත් තියෙන, ඔබතුමාලා ගාව නිලධාරීන් ඉන්නවා, එක තැනක් හදලා සියලුම ගෘහ දේශීය ගෘහ සේවකට යන සියලු කම්කරුවන් එක තැනකින් ලියාපදිංචි කරලා ඉන්න තැන කොතනද, ලැබෙන වැටුප කොතනද කියලා බලා ගන්න පුළුවන් විදිහේ මධ්‍යස්ථානයක් හදලා ඒ තුලින් දේශීය ගෘහ සේවයටත් දේශීය ගෘහ සේවකටත් කම්කරුවන් ලබා දෙන්න, ගෘහ සේවයටත් ලබා දෙන්න කටයුතු කරන්න විධිමත් කරන්න කියන ඉල්ලීම කරමින් මම මගේ වචන සොබලා අවසන් කරන ස්තුතියි. අවුකන ඓතිහාසික පුරපසොල් කලාපය ජූනි මාස 3-4 දින පුරා අවුකන යහමග වලස්ගව අවමංගල්‍ය ආධාර සමිතිවල සහයෝගයෙන් පැවැත්වෙන මහා බද්දන්සල ජූනි මාස 3 දින අවුකන මන්සන්දියේදී පැවැත්වේ. මේ පුණ්‍ය කටයුත්ත සඳහා ඔබටද දායක විය හැකි. භක්ති ගීත ප්‍රසංග වෙසක් කූඩු තරග අවලිය. වෙසක් කූඩු තරග සඳහා ඇතුළත් වීමට 5 අංක ඔස්සේ සම්බන්ධ වන්න. දමින්ද සම්පත් 0.76426.0015 නෙල්සන් 0.77.0753.48 ලංකා 0.77.0711
41.5 මාධ්‍ය අනුග්‍රහය ලක්දෙරණ අලුත් තොරතුරු සහ නිවුස් රිපෝර්ටර් YouTube ප්‍රවෘත්ති නාලිකා තුළින් අසිරිමත් පොසොන් කලාපයේ නැරඹීමට ලංකාවාසී ඔබ සැමට ගෞරවනීය ආරාධනා. ලක්දෙරණ පුවතකට එහා ගිය රටගෙන කුමාක්